බලාපොරොත්තු වෙනවා ලබන මාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයට පත් කරાવી එතුමා නිල වශයෙන් දැනටත් එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන බව සියලු දෙනා දන්නවා. අද රටේ සියලුම දෙනාගේ අවධානය යොමු වෙලා තියෙනවා මොකක්ද මැතිවරණය කියලා අහන තත්ත්වයක් පහුගිය දවස්වල අපි දකින්න ලැබුණා. ඉතින් අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ රටේ එළඹෙන්නට නියමිත වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය පමණයි. ජනාධිපතිවරණය සඳහා සියල්ල කටයුතු සූදානම් වෙමින් පවතිනවා කියලා එක අපි දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම විවිධ පක්ෂ සියලු පක්ෂයේ සඳහා සූදානම් වෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් විදියටත් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ නැවත වතාවක් ජනාධිපති කරවීම සඳහා වූ සියලු සංවිධාන කටයුතු අපි සූදානම් කරමින් ඉන්නවා. අපිට අද සමාජයේ දකින්නට තියෙන සුවිශේෂී කාරණාව තමයි විවිධ මත පල කරන්න පටන් අරගෙන තියෙනවා. බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කැට තියලා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා සමග ජන බලවේගයේ දැවැන්ත ප්‍රචාරයක් මේ දවස්වල ගෙනියනවා. මොකටද මේ ප්‍රචාරය ගෙනියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට නැවත වතාවක් ශක්තිමත් වෙලා එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට රට අවුරුදු දෙකක් ඇතුළත ගොඩනගලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනකොට සමගි ජන බලවේගය දන්නවා එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි සමගි ජන බලවේගයේ තින්නේ. අපි හැමෝම එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා සමගි ජන බලවේගයේත් එක වෙන් වෙච්චා. එතකොට අපි හැමෝගෙම අරමුණ හැමෝගෙම මතය හැමෝගෙම දැක්ම එකයි. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එක සමගි ජන බලවේගයට මරු පහරක්. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම සන්තෝෂයෙන් මේ ප්‍රචාරය යවයව තමන්ගේ පාක්ෂිකය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. හැබැයි සමගි ජන බලවේගයේ පාක්ෂිකයෝ එක්සත් ජාතික පාක්ෂිකයෝ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ එක්සත් ජාතික පාක්ෂිකයෝ දශක ගණනාවක් බලාගෙන හිටපු රට සංවර්ධනය කරන වැඩපිළිවෙල රට බලාපොරොත්තු වෙච්ච දැක්ම කරා රට ගෙනියනකොට එක්සත් ජාතික පාක්ෂිකයෝ නිරන්තරයෙන්ම නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂය කරා සමගි ජන බලවේගය අතහැරලා එකතු වෙනවා. මෙන්න මේ නිසා තමයි අද මේ වැරදි ප්‍රචාර අරගෙන යන්නේ. පළවෙනියෙන්ම කියනවා ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එන්නේ නැහැ කියලා. කියනවා මොනවද එක්සත් ජාතීන්ගේ එකට යනවා රෝ මේව එක එකයි කතා කර කර හනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන කිසිදු තනතුරක් දැරීමට අවශ්‍යතාවයක් නැහැ. මේ රට ගොඩනගන අවශ්‍යතාවය විතරයි තිබුණේ. එහෙම තනතුරු ගන්න උවමනා තිබුණා නම් එහෙම බලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් හැම වෙලාවකදීම තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී හිටලා ඒ වගේම රට වෙනුවෙන් පෙනී හිටලා තමන්ගේ ගේ ගිනි තියාදි රටේ ප්‍රශ්න ගොඩක් වෙද්දී ගොඩක් අය තම තමන්ගේ තනතුරු ගැන අනාගතය ගැන හිතලා වගකීම් බාර නොගන්නකොට ඒ වගකීම් බාර අරගෙන අගමැතිකම බාර අරගෙන රට බාර අරගෙන ජනාධිපතිවරයා බවට පත් වෙලා මේ රට වෙනස් කරේ මේ තනතුරු වලට තියෙන ආසාවට නෙමෙයි රට ගොඩනගන්න තියෙන ආසාවට. අන්නේ රට ගොඩනැගීම මේ වෙනකොට අවුරුදු දෙකක් ඇතුළත සිද්ධ කරලා යලි නොවැටෙන රටක් විදියට මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනි වැඩපිළිවෙල එතුමා ක්‍රියාත්මක කරනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයට පත් කරાવી එතුමා නිල වශයෙන් දැනටත් එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන බව සියලු දෙනා දන්නවා. හැබැයි එතුමා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාවි. ඒ ප්‍රකාශයට පත් කරාම සියලු දෙනාට පුළුවන් වේවි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතු වෙන්න. මොකද එක්සත් ජාතික පක්ෂයේවත් වෙනත් පක්ෂයක් මූලික කරගෙන නෙවෙයි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මුළු හැමෝටම එකතු වෙන්න පුළුවන් පොදු තැනක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. මොකද ජාතික අපේක්ෂකයා විදියට ජාතික ප්‍රතිපත්ති වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඒ වෙනුවෙන් පෙළ ගැහෙන දැක්මක් ඇතුව මේ රට ගොඩනගන්න කැමැත්ත දක්වන තම තමන්ගේ බලය වෙනුවෙන් තම තමන්ගේ පුද්ගලික අභිභලාෂ වෙනුවෙන් දේශපාලනය කරන්නේ නෙවෙයි රට වෙනුවෙන් දේශපාලනය කරන සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනක් නිර්මාණය වෙනවා. එතනට සියලු දෙනා එකතු වෙලා ජනාධිපතිවරණයේ ජයග්‍රාහී ගමනකින්ම අවසන් කරන්නට සියල්ල සූදානම් කරලා තියෙනවා. දැන් අනිත් කාරණාව තමයි දැන් සමගි ජන බලවේගයේ බලය අත්පත් කරගෙන ඉන්නේ මේ දවස්වල. දැන් අපි කියනවානේ වියත් මග ඇවිල්ලා මේ රට කෑවා. වියත් මග ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් විනාශ කළා. වියත් මග ඇවිල්ලා පොදු ජන පෙරමුණත් විනාශ කළා කියලා. අද පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 69 ලක්ෂයක ජනවරමකින් ජයග්‍රහණය කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැරදි උපදෙස් දීලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව මේ රට අර්බුදයකට පත්වෙන තැනකට ගේන්න කටයුතු කරපු වියත්මගේ කණ්ඩායම දැන් ඉන්නේ සමගි ජන බලවේගේ. සමගි ජන බලවේගේ හිටපු එක්සත් ජාතික පක්ෂයක එක්සත් ජාතික පක්ෂයේ මතය දරන ඒ කණ්ඩායමට අද සමගි ජන බලවේගේ තැනක් නැහැ. මේ නිසාම දැන් ඊයේ රාත්‍රියේ රැස්වීමක් තියලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මන්ත්‍රී කණ්ඩායමට මොනාක් ඉම්පීරියල් එකේ රැස්වීමක් තියලා රාත්‍රී භෝජන සංග්‍රහයක් දීලා. හැබැයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ වසන්ත බණ්ඩාර, GLP රිස්, රංජිත් මහලේකම්තුමා ඇවිල්ලා තියෙනවා, ලක්ෂ්මන් කිරියැල, දිලීප් ගයන්ත, මයන්ත සංජයල වතුර, කබීර් ඉරාන් විතරයි. කබීර්ලා ඉලාන් අතත් මෙතන ඉන්න බැරුව ඉන්නේ. දැන්
මොකද ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ මෙච්චරකල් දරපු ආර්ථික ප්‍රතිපත්තිය නෙවෙයි දැන් සමග ජන බලවේගයේ තියෙන්නේ. දැන් තියෙන්නේ අර නාලක ගොඩහේවලගේ GLP රීස් ලගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය තමයි අද සමග ජන බලවේගයේ තියෙන්නේ. ඒ නිසා මේ ඉතාමත්ම සුළු මන්ත්‍රී කණ්ඩායමක් තමයි අද මේ සඳහා සහභාගි වෙලා තිබුණේ ඊයේ රාත්‍රියේ වෙනකොට. මේ වෙනකොට අපි දැනුවත් කරන්න කැමති මන්ත්‍රීවරු රාශියක් අපි සමග සාකච්ඡා කරනවා. සමහරු අහනවා ඇයි මේ දිනේට ආවේ නැත්තේ? ඇයි අහවල් දවසේ ආවේ නැත්තේ කියලා. අවශ්‍ය වෙලාවට ජනාධිපතිවරණේ තව කල් තියෙනවා. කලින් පීදෙන්න අවශ්‍ය නැහැ. නියමිත වෙලාවට. මොකද බොහෝ අය මැතිවරණ ව්‍යාපාර බොහොම කාලෙක ඉඳලා පටන් අරගෙන දැන් කඩාගෙන වැටිලා බිම ඇනගන්න පත්වෙටපත් වෙලා තිනවා. ආයි 103ට වැටෙන්න ගමන ආරම්භ කරලා තිනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. නියමිත සැලසුම් විදියට අපි කටයුතු කරලා තිනවා. සමගි ජන බලවේගයේ දැන් ඉන්න අපේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් ඉදිරි දිනවලදී එකතු වෙන්න සාකච්ඡා කරගෙන යනවා. ඒ අය සමහරට කණ්ඩායම් විදියට එකතු වෙයි. ඒ අය තවත් එක් එක් විදිවලට ඒ අය සම්දානගත වීමක් සිද්ධ වෙයි. මේ සියලු කණ්ඩායම් මේ වගේම ඒ අය උත්සාහ කරනවා මේ ගොන් වැඩේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයාට කරන්න එපා කියලා පක්ෂයේ විදියටම එකතු කරන් එන්නත් උත්සාහ කරන කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි ඒ අය ඒ උත්සාහය කරද්දී ඒක කියන දේ අහන්නේ නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අය වෙනම ගැලවිලා ඉන්නත් සූදානම තියෙනවා. ඒ වගේම නොඑක් සාකච්ඡා යනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම අද දවසේදීත් ඒකට පෙරහුරුවක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙතුමාලත් එක්ක දීර්ඝ කාලයක් දේශපාලනය කරපු නිමල් ෆ්‍රැන්සිස්කෝ මැතිතුමා මුල්කිරිගල ආසනේ සංවිධායකතුමා සමගි ජන බලවේගී එතුමන්ලත් අද එක්සත් ජාතික පක්ෂයේක නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඒ ගමනට අද එකතු වෙලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. නිමල් ෆ්‍රැන්සිස් විශේෂයෙන්ම අද සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසනේ සංවිධායකවරයා හැටියට මම තීරණය කරා නැවතත් අපි හිටපු එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න අදහස් කරා. ඒ අදහස් කරේ අපි කාරණා දෙකක් හේතු කරගෙන. එකක් තමයි අපි හිටපු පක්ෂය. මෙතන අපේ පක්ෂය දෙකට කැඩිච්ච නිසා තමයි අපි වෙන් වෙලා ගියේ. නමුත් අපි අවුරුදු ගාණක් මේ පක්ෂයේ දේශපාලනය කරලා මගේ පියත් මුල්කිරිගල ආසනේ සංවිධායකවරයා හැටියට අවුරුදු 20 ගාණක් ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳලා හිටපු පක්ෂයක් හැටියට ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ වැඩපිළිවෙල අපි දැකලා මේ අවුරුදු දෙක තුල එතුමා මේ රටේ ආර්ථිකය කොහොමද ගොඩනැගුවේ කියන එක අපි දැකලා ඒ නිසා තමයි අපි නැවතත් මේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා මේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට ශක්තියක් දෙන්න ඒ වගේම ජනාධිපතිතුමාට ශක්තියක් දෙන්න අපි අද එකතු වුණේ. ඒ නිසා සමග ජන බලවේගයේ නායකයාට කිසිම දැක්මක් නැති බව අපි එතුමත් සමග ඉන්නකොට අපි නිතරම දැක්කා. එතුමත් සමග මම හිතන අවුරුදු 20 ගණනක් අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය කරා. ඒ දේශපාලනය කරපු කාල සීමාව තුළ අපි දැක්කා එතුමාගේ දේශපාලන දර්ශනය මොකක්ද කියන එක. අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමත් විපක්ෂ නායකතුමත් දෙන්න අතරේ ගත්තම අහසයි පොළොවයි වගේ මේ නායක දෙන්නගේ දේශපාලන ගමන. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අද වෙනකොට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඒ අපේ මුල්කිරිගල ආසනේ විශාල කොටසක් ඉන්නවද අපිත් සමග එකතු වෙන්න. ඒ සමග අපි එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරියේදී අපි සහයෝගය දෙනවා කියන ප්‍රකාශය කිරීම තමයි මම අද මෙතනට අවස්ථාව පැමිණියේ.